ආයුබෝවන් සාදරයෙන් පිළිගන්න ඔයාව සරුගත YouTube නාලිකාවට අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ නිවසේ ඉවත් කරන තේ කුඩු වලින් මල් වගාවට යොදන්න පුළුවන් සාර්ථක තීර පොර එකක් හදන විදිය ඔයා මල් වගාව කරන කෙනෙක් නම් ඔයාගේ නිවසේ ඉතුරු වෙන තේ කුඩු භාවිතා කරලා මේ දියරිය හදන්න පුළුවන් ඔයාගේ නිවසේ ඉතුරු වෙන තේ කුඩු ඔයාගේ මල් වගාව සඳහා යොදා ගන්නවා ඇති උදාහරණයක් විදියට ඇන්තුරියම් වගාවට ඕකිඩ් වගාවට අපි පරණ තේ කුඩු යොදා ගන්නවා නමුත් මේ තේ කුඩු වල අඩංගු වෙන නයිට්‍රජන් ඒ වගේම අනිත් පොහොර වර්ග ගහට උරා ගන්න ගොඩක් කාලයක් යනවා. ඒ නිසා දියරමේ ආකාරයට මේ පොහොර එක යොදා ගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් සරුගත YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම bell icon එක click කරලා notification on කරගන්න කියලා ඉල්ලනවා. අපි බලමු මේ පොහොර එක හදා ගන්න විදිය. මේ සඳහා අපි යොදා ගන්න ඕනේ අපේ නිවසේ ඉවත් කරන තේ කුඩු වේලලා අරගෙන මේ තේකොළ වේලුණාට පස්සේ අපිට මේ පොහොර එක සඳහා යොදා ගන්න පුළුවන්. මේ තේකොළ වල නයිට්‍රජන් ප්‍රමාණය ගොඩක් වැඩි. ඒ වගේම අනිත් මූල ද්‍රව්‍යත් මේ තේකොළ වල අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි තේකොළ මේ සඳහා සුදුසු වෙන්නේ. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා කොම්පෝස්ට් ස්වල්පයක්. මේ කොම්පෝස්ට් තුළ සුද්ධ ජීවීන් අන්තර්ගත වෙනවා. එයාලගෙන් තමයි අපි මේ පොහොර එක ජීර්ණය සිද්ධ කරන්නේ. ඔයාලට කොම්පෝස්ට් නැත්තම් ඉයලුණු ගොම ස්වල්පයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අමු ගොම ස්වල්පයක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඒත් එක්කම අපි යොදාගන්න සුද්ධ ජීවීන්ට ශක්තිය ලබා දෙන්න දෙයක් අපිට මේ සඳහා යොදන්න අවශ්‍ය වෙනවා. ඒකට මේ ආකාරයෙන් ඉවත් කරන පළතුරු හෝ එළවලු කොටස් ටිකක් යොදාගන්න අපිට පුළුවන්. ඒ වගේම අපිට මේ සඳහා ටිකක් ලොකු භාජනයක් අවශ්‍ය වෙනවා. පොහොර එක සැකසීම සඳහා අපිට මේ භාජනය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට රෙදි බෑග් එකක් අවශ්‍ය කරනවා. අපිට පුළුවන් පරණ හාල් මල්ලක් මේ සඳහා යොදාගන්න. අවසානයට අපිට පොඩි දැල් කැබැල්ලක් අවශ්‍ය වෙනවා. මුලින්ම මේ වියලි තේකොළ සමග කොම්පෝස්ට් එක මිශ්‍ර කරගන්න ඕනි. මම මෙතෙන්දි තේකොළ ග්‍රෑම් 500ක් පමණ යොදාගෙන තියෙනවා. මේ ආකාරයෙන් මිශ්‍ර කරද්දි කොම්පෝස්ට් වල ඉන්න සුද්ධ ජීවීන් මේ තේ කුඩු වලට හොඳින් මිශ්‍ර වෙනවා. එතකොට ජීර්ණය ගොඩක් පහසු වෙනවා මේ සුද්ධ ජීවීන්ට. ඊට පස්සේ අපි කලවම් කරගත්ත මිශ්‍රණයට ඉවත් කරපු පළතුරු හෝ එළවලු කොටස් එකතු කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ අවස්ථාවේදී මේ පළතුරු කොටස් මිශ්‍ර කරගන්න. නමුත් මේ සඳහා තවත් හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි යොදාගන්න රෙදි බෑග් එකට යොදාගෙන මිශ්‍ර කිරීම. රෙදි බෑග් එකට මේ මිශ්‍රණය යොදාගත්තට පස්සේ අපිට හොඳින් මේ මිශ්‍රණය පොඩි කරන්න පුළුවන්. මේ ආකාරයෙන් හොඳට පොඩි කරද්දී අපේ අතට තෙත ගතියක් දෙනවා. ඒ කියන්නේ මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර වෙලා කියන එක. එතකොට අපිට මේක නවත්තන්න පුළුවන්. ඊට පස්සේ අපි යොදාගත්ත භාජනයට මේ රෙදි බෑග් එක දාගන්න අපිට පුළුවන්. රෙදි බෑග් එක දාගත්තට පස්සේ අපිට මේකට ජලය එකතු කරන්න පුළුවන්. ජලය එකතු කරද්දී ක්ලෝරින් රහිත ජලය එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. මොකද ක්ලෝරින් සහිත ජලයෙන් මේ තුළ ඉන්න සුද්ධ ජීවීන්ට හානි වෙන්න පුළුවන්. ඒ නිසා යාට ලින් ජලය හෝ ගංගා ජලය භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් සාර්ථකයි. ඊට පස්සේ අපි මේ හදාගත්ත භාජනයට දැල් කැබැල් ආවරණය කරගන්න අපිට පුළුවන්. මම කලින් කිව්වා වගේ මදුරු කීටයන් ඇතිවීම පාලනය කරන්න තමයි මේ දැල් කැබැල් යොදාගන්නේ. මේ ආකාරයෙන් හදාගත්ත මිශ්‍රණය අපි සතියක කාලයක් අඳුරු ස්ථානයක තියන්න ඕනේ. ඒ වගේම දවසකට දෙපාරක් මේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. සතියකට පස්සේ අපි හදාගත්ත පොහොර එක මේ ආකාරයෙන් දැක් ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ රෙදි බෑග් එක ඉවත් කරලා මේ දියරේ වෙන් කරගන්න. ඉතින් මේ දියරේ තුළ නයිට්‍රජන් ඇතුළු සියලුම මූලද්‍රව්‍ය අන්තර්ගත මිශ්‍ර පොහොරක් තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. මල් වගාවට මේ දියරේ ගොඩක් හොඳින් අවශෝෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍ය ආකාරයෙන් තේ කුඩු යොදනවට වඩා මේ දියරේ යෙදීම මගින් ඉතාමත් වේගෙන් අවශෝෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ පොහොර එක මල් වගාවට පමණක් නෙමෙයි අපි වෙනත් වගාවක් කරනවා නම් ඒටත් යොදා ගන්න පුළුවන්. මල් පිපෙන ලොකු ගස්වලට මේ පොහොර එක යෙදීම මගින් මල් පිපීම උත්තේජනය කරගන්නත් අපිට පුළුවන්. මේ දියරේ යොදා ගන්න ආකාර දෙකක් තියෙනවා. ඒ තමයි කෙලින්ම පසට යොදා ගන්නත් පුළුවන්. ඒ වගේම ස්ප්‍රේ එකක් විදියට පත්‍රවලට යොදන්නත් පුළුවන්. ඒ වගේම අපි මේ දියරේ යොදන්න ඕනේ ජලය යෙදීමෙන් පස්සේ. අපි මේ දියරේ පස්සට යොදනවා නම් උදේ කාලයේදී යොදන්න පුළුවන්. ඒ වගේම අපි මේ දියරේ පත්‍රවලට යොදනවා නම් සවස් කාලයේදී යොදන්න පුළුවන්. මේ තුල කිසිම විසක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ නිසා යොදන ප්‍රමාණය ගැන ඔයාට කිසිම බයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට වැදගත් වේවි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකන් ඔබට සුබ දවසක්.